නබදත් පැතිකට වැඩස්ටාන සමඟ පෞද්්‍ය අවුරුද්ද, දස් විසි දෙක අවුරුද්ධ මාර්තුමාසේ ජනතාව වීදිවලට ඇවිල්ලා වෙනසක්කිල්ලා සිටිය. ඔබට මතකයි මේක අරගලය කියන නමින් තමයි හැඳින්න්නූනේ. අවුරුද්ධක කාලයක් ගිහිල්ල දෙදස් විසිතුනේ මාර්තුවලට අපි එළඹෙද්දි දැන් ජන්න මතය ප්‍රකාශ කරන්න අවස්ථාවක් ඇවිල්ලා තියනෝ මාර්තුමාසේ නමනිද. මේ. පළාත් පාලන මැතිවරණ ඔස්සේ. පලාාත්පාලන මැතිවරණ අපේ මැතිවරණ ක්‍රමේ පාදම. විශාල ප්‍රමාණයක් තරගරනෝ මෙවර පවත්න පලාත්පාලන ැතිවරණයට අසූ දහසක පමණ තර්ගකරුව ප්‍රමාණයක් මේ මැතිවරනණේද තර කරන්නේ ඉදිරිපත් වෙලා තියනවා පලාාත්පාලන නාආයතන දෙසිේ තිස්්ටමයකට වගේ තරග කරනවා මේක කොයි වගේද අර ජනතාව එදා. බැහල ඉල්ලපු වෙනස සඳහා ප්‍රෝජනයට ගන්න පුළුවන් මේපලි බඳ වසාගච්චා කිරීම සඳහා අද අපි පැතිකර වැස්රට තාත්ම ගෞරවෙන් ආරාධනා කළලා කොළම්ඹ විශ්වවිද්‍යල ශාස්ත්‍රිටේ දේශපාලන විද්‍යාව හා රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යනාංශය දිකු කලක් කටයුතු කළ දේශපාලන විචාරක සේවර්තු මහාචාරය ජයදේව උයන්ගොඩ මහත්මැයට සුද ශ්‍ර මාජරතු වන සුබ උදසනක් ඔබතුමාන්ටත් සොකඩයිස් මතා මංචාර වියංගොට දැන්. අපි මේ දවස් වල දකිනවා මේ පලාාත්පාලන මැතිවරණයට සූදානම් වෙන මුොහොත් එමකද මැතිවරණය පවත්තන්න සාධාරණ නිදහස් රහස්සය සම බිමක් සහිත වේදිකාවක් සකස්කිරීම ආණ්ඩුවේ කාර්ය. කලින් අපි දැලතියනො මැතිවරණවලදි පක්ෂය නැතන් අපේක්ෂකයෝ ප්‍රචන්්ඩ ක්‍රා කරනවා මැතිවරණය. නිශ්චිත ලෙස නිවැරදි ලෙස පවත්වාගීමට බාධ කරනවා.වෙ මේසරේ ඊටමටක් ටිකක් වෙනස් ස්වරූපයක් පේනවා. ටිකක් මේ ආණ්ඩුව මේ චන්දය තියෙන එකටනිකක් මැදිහත්වෙන ස්වරූපයක් ජනතාව කියනවා. විශේෂයම අපි දැක්ක පෞ්ගෙදවසේ මතිවරන නිරීක්ෂකයෝ කිව්වා අවස්ථා දහනමයකති රජය උනන්දුනායි කියලා මේ පවත්වන එක බලත්කන්න. ඔබය කපෝ පසුබිම් තොරොතුරුත් එෙක්. ඒට කම්තනකොට මට මතක් වෙන්නේ එක දස්නමසේසූගඩන්වල මොලදී පැවැති තත්වේ. ඒ කාලෙ ඒවක හිටපු ජනාධිපතිතුමා ප්‍රධාන වශයෙන් කරපු කාරයක් තමයි. මැතිවරණ ක්‍රියාවලිය සහ මැතිවරණ ක්‍රියාාවලියය ඇතිබුණු ප්‍රජාතන්ත්‍රවාදී පදනම්සා හරය දුරෝල කිරීමට ක්‍රියා කිරීම. එතට දැනොත් එවැනි ක්‍රියාවලියක ආරම්භය සහ ඉදිරිටය මක් තිබන බවයි ඔබ කපපුතුරතුරුලින් කෙනෙකුට පැහදිලියීමම නිරක්ෂණ කණන්නට පුොුවන්ගන්න. තැන් ඔබ වචනයක් පවිච්චි කලා ඉතයි වැදික සංකල්පයක් මේ සාධාරණ මැතිවරණගෙන එක නිදහස්සා සාධාරණ මැතිවරණ. ඔය සංකල්පය ලංකාවේ දේශපාලන සසාකච්ඡාාවට සාාවේ පත්නමසේ අසු ගණන්න ලද දෙමයි ඔස්සගලන නුලාග කාලයදී. එතකොට දැයිකින් ඒකාල අදහස වනේ ප්‍රචන්්ඩත්වෙන් සහ දේශපාලන දූෂණයෙන් තුර මිනිීමමරීම්, ලේවැගරීම් වලින් තොරව. ඒවගේම ආණ්ඩු බලේසිටන දේශපාන පක්ෂ, විරද්ධ පක්ෂපක්ෂකේන්ට හිරෙහැර කරන්නේ නැති. තිවරන ක්‍රියාවලිය කවශ්‍යයකනක පජාතන්ත්‍රවාදය සහති කණන්නට නම්. එතොට පෞගිකාලේ ලංකාවේ විශාල ව්‍යපාරැක්තමුණ මැතිවරණ නිදහස්ව සාධාරනව පවතින් ඕොනේ කියලා. ඒ උඩ තමයි අර මැතිවරන නිර්ීක්ෂණය පිළිබඳව කාරයත් පටන්ගත්තේ. ැ සෑනදුරට අර වියෘර්ත ප්‍රචන්්ඩත්වය සහ ලේවැග්‍රීම්මල විශාලා අදුවක්ඇතිවලා න ලකාවේ දේශපාලය තුළ. නමුත් ඔබ නිවැැදිව පෙන්වාදුන් පරිදි ලංකාවේ දැ මැතිවරණ ප්‍රචන්ඩත්වය සිදුවන්නේ ලේවකිරීමකින් සහ ශාරයටික ප්‍රචන්ඩත්වය නැතිව. ඒක එක පැතෙන් රාජ්‍යබලය යොදාගන්නවා යම්යම් නීතිය එක්තරාවිදකට උපරවැට්ටි යොදමින් නීතිය තුළින් මැතිවරණ ක්‍රියාවලයට ප්‍රජාතන්තරවාදය ක්‍රියාවලයට එහි පරිමාව සීමකිරීමට. ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිය දුරෝල කිරීමට ක්‍රියා කිරීම අන්න වැන්නත්තමයි දැන් අපට නිරෙක්ෂණය කළ හැක්කේක තමයි මගේ ප්‍රතිචාරය ඔබ වතුකරපු වැදගත් ප්‍රශ්නය මචරයයංගොට දැන් තව කරණයක් තියෙනවානේ. අපි මේ වෙලාව දකිනවා විශේෂයෙන් මැත්තිවරණ කොමිසම අපි පොදු ව්‍යවහාරේදි කියනව මේ ස්වාධීන මැතිවරණ කොමිසම කියල විෙක්න අන්ුම ්‍යවස්ථා ශංශෝනය සම කිරීම තුළින් නත් ය හවරු කරන්න උත්සාකරේ මේ ආයතන ස්වාධීන කිරීම. මේවට ස්වාධීන පුද්ගලයෝ පත් කිරීම. දැන් මේ පත් කරන පුද්ගලයෝ සහමේ ආකෘතිය අපි බලාපොනොත්තු වූත් තැනට යන්නටක් අමාරුයි වගේනේ මේ පුද්ගලයන්ට තර්ජනය වෙනවායි කියනවා. ඒව පිළිබඳව හොයන්න කියලා උදාහන්න ැට මැතිවරන්න කොමිසම මේ සභාපත්තුමා ජනාධීපතිවරට ලිපියක් කිය කියන. ක් වෙන ත්වයක් මටනම් පිළෙන හැටේට මැතිවරන කොමිෂම් මේ සභාපතිතුමා සහහි සාමාජික මාත්තවරුන් සහ මාත්මයන් ක්‍රියා කරනු සෑහනැදුරට තමන්ගේ ස්වාධීනතාව තියෙන බව ජනතාවට ප්‍රකාශ කරමින් මහිතන කඉතා වැඩගත්දයක්. නවත් ඔය තත්වය තුළ තමයි ඔවුන්ගේ ස්වාධීනත්වය ආණ්ඩුබලය හිමි අයගේ යම් කිසි උදහසර ලක් වෙලා තින බොයි මට නම් පෙනෙන්නේ. දඟ ස්වාධීන කොමිෂන් සභහම කියන වචනයෙන් අදහස් කරනවා මූලික වශෙන්ම විධායකේවත්, ව්‍යවස්ථාදායකේවත්, රාජ්‍ය වියහවත් අනිසි බලපෑමට යටවෙන්නේ නැතිව මාජනතාවගේ ප්‍රමාධිපත්වය පිළිගන්නා මාජනතාවට පමණක් වග කියන මේ ආයතන කියන අදහසහිතන තිබෙන්නේ. එතවට මට පෙනවා අද ලංකාවේ බලයේ සිටින, බලස්තරය සමාරාය මෙම ස්වාධීනතාවය එම මැතුරන කොමිචක්ස භාවට තිෙනවට කැමතිරෙදි බව පෙනවා ඒයනුව පෙනෙනවා නොෙකුවාත්‍ර මාර්ගවලින් එම ස්වාධීනතාවයට හානිි ප නුණන විතරක් නෙවෙේ එම කොමිෂන් ස්වභාවේ ක්‍රියාමාර්ග වලට දැඩි බලපෑම් සහ සීම ඇතිකිරීම ව්‍ය අයාමයක් මේ ගාලය අපට පේනවා. එතොට මටනම්පයෙන් හෙටිට ම ස්වාධීන පොර වෙසේක් ැට පේෙනවා හි සභාපතිතුමා තුමා සැහෙන දැනට තමන්ගේ ස්වාධීනත්වය තවර කිරීමට පියර ගනිමින් තිබෙනවා. එතවට පට ඉදිරි කායේේදී දකින්න පුළුවන් ඉදිරි මාසියක් පමණ ඕන ලේ තුළ කොච්චර දුරට අපි ආණ්ඩු බලය සිටින අය මෙම ස්වාධීන මැතිවරණ කොමිස්චම් සභාවේ ස්වාධීනත්වය ඉවසාවිද කියන එක. එතට එහෙම ඉවසන්න බැරිනම් ඔවුන්ට ඔවුන් කාශයට පත් කරන්නේ ඔප්පු කරන්නේ ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය ඇතවශයෙන් ආපසු හැරවීමේ ව්‍යයමක තමයි යෙදලා ඉන්න කිය එක. එතවට ලංකාවේ ජනතාව පුරවැසියෝ මහිතන්නේ ඇහැ ඇරගෙන බලාගෙනන දෙයක් තමයි. ඔබ පසුගේ වසරේ අරගලය ගෙන සඳහන් කළලා ද පහුගේ වසර අරගලෙන් පෙනුණු දෙයක් නමයි. ලංකාය පුරොවැසිෝ මති බහුතරය හුබෙක් මේ චන්දදාහකය පහුණක් නෙමේ. ඕවුන් චන්තදාකන්ට අමතරව, ආණ්ඩුවේ පාලක පන්තියේ නිලදර තන්ත්‍රයේ ක්‍රියාවන් පිළිබුඳ ඉතාම විමසිල්ලෙන් ඇහැ ඇරගන්න විචාරාන්නකෝ බලා සිටිනවා. ඒවගේ ඒවට ප්‍රතිචාර දැක්ුණව සක්‍රීව. ඉතාමත්ම වැදගත් කාරණයක් මහචාරු ගංගඩ මේ මතුකරන්නේ. දෙදස් විසි දෙක අවුරුද්ධේ මේ අරගලය පැවැතුුණ පාලකව මාර වුණා. හැබැයි මහජන මතය වමසන් ජනතාවගේ අදහස වමසන අවස්ථාවක් මා නෑ දෙදස් ධන මේ ජනාධපතිවරණය තිබුණා නොහැම්බර් මාසේ දෙදා සවිස්සේ අගෝතු මාසය තිබුණ පාර්ලිමේන්තු මැතිවරණය හැබැයි මේ කාරණ ඇතුළේ අපිට අවස්ථාවක් කාවෙ නෑ නැමත වතාවක් අරගලයෙන් පස්සේ විමසා බලන්න ජනමතය මේ එළඹෙන පලාාත්පාලන මැතිවරණය මේ තත්ත්වය යට ඉතා වැදගත් කාරයයක් කිිෂ්ට කරනු. ශ මේ මැතිව ජාතික මැතිවරණය හැඩය සහ උනන්දුව ලබාගන්නා අතරම මේ මැතිවරණය තුළ මේ ලෝකල් කියන. පලාාත් කියන අපි ප්‍රදේශය ජීවත්වන ප්‍රදේශයට අදාළව. කියන කාරණය මතුකර ගැනීම වැදගත්නේද. පැහැදිලිවම තදින්ම විශ්වාස කරන දෙයක් තමයි. පළත්පාලන්න මැතිවරණ වලදේ. සහ පළත්පාලන ආයතන වලදී. අප අවධානය යොමු කර යුතු කාරනාම ජාතික කාරණා පමණක් නෙමේ. අවාසනාවට ලංකාවේ පළත්පාලන මැතිවරන පස්ගෙ කාලේ පත්වලා තිබුණේ දැම්පත්වල ඇතිබෙන්නේෙත් නොයකු සාධකති නොයකට මේ ජාතික දේශපාලන ක්‍රියාවලේම කොටසකටට පත්කිරීම. මහිතැන් අර ඔබ නිවැරදි කිව්වගේ අර ලෝකල් නැත්තං ග්‍රාමියය මට්ටමෙන්. නැත්තම් ප්‍රදේශය මට්ටමෙන් තිබෙන ආණ්ඩු කරණය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය පිළිබඳ කාරයේදී පළල් පාලනය තිබෙන ඉතාම වැදත් කේන්ද්‍රීයේ වැදගත්කම. එකෝ සම්පෝර්ණෙන් අමතක කිරීම නැත්තන් යගෙන නොදන යගෙන නොතකා සිදුවන ක්‍රියාවලිය. එතුන මට පැන පෙනුදක්තම මන්තන් ඔබ හැමඳ මත්දන්නවා ශෝක නිීක්ෂණය කල්ලතිය නොමේක. දැනට මත් හැම දේශපාන පක්ෂයක් මගේ ආණඩු පක්ෂයාත් විරුද්ධ පක්ෂ කල තිබෙන. අුෙ ආණඩුබලියල බැගනීමට සෝදනම් වන පක්ෂය පව මෙම පළාත්පාල මැතෝරණය සලකන්නේ බ්‍රාමීය මට්ටමෙන් තිබෙන ලෝකල් මට්ටමෙන් තිබෙන ප්‍රජාතන්තවාදී ක්‍රියාවලිය ආණ්ඩු කරන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට දැක්මක් සහ ඉදිරිදර්ශනයක් ක්‍රියාමාග යඇකතිපත්කිරීමන් නොවේ. ඔවුන්ගේ ජාතික දේශපාලන ඥ්‍යාය පත්තරයෙයි ලක්වටයට කිරීම. මහිතන්නේ මේක, ත්‍රාවිදියට ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාව වලිය පිරිහීමේ එක පැත්තක් ප්‍රකාශයට පත් කරන දෙයක්. ඒවගේ අපි මේ අවස්ථාව පාවිච්චි කළ යුතුයේ මේ නැවතවරත් මේ ග්‍රාමීය මටමෙන් ප්‍රාදේශය මටම ඇතුවෙන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාවලිය යළි පනගැන්වීමේ කතිකාවක් පත් අඩුගණනේ ආරම්භ කිරීමට ප්‍රජාතන්ත්‍රවාදය ගැඹුරු කරගන්න කතිකාවට අදාලව, පාලන මැතිවරණ කොච්චර වැදගත්ද කියන කාරණ මාචර වුවයංගෝඩක ප්‍රකාශය තුළ ඉතාම පැහදිිව ගැබ්වෙලා තියෙනවා මෙතන්දි අපි බලන්න ඕන දෙයක් තමයි මේ සංවාදය ඇතුළේ පලාත්පාලන කියලා කිව්හම සමමාලෝට අපිට මේ මේ මැතිවරණේ පරිමාව ටිකක් අමාරුවුයි අල්ලගන්න කද අපි දන්නවා ඒ විදිහකට පලාාත්පාලන කියලා කිව්හම මේක පලාාත්පාලන අමාත්‍යංශය තියෙනවා මේ අපිට ටිකක් ස්ථානගත කර ගනීම ගැටලුුවක්තියනවා. මේක සංකල්ප මේ වශයෙන් මංක ඇමති උබතුබන්ඩ පුළුවන්නන් ටික් පැහැදිලි කරන්න. පලත්පාලනය කියන එක දැන් ලංකාවෙ තිස්සර තිබුණු දෙයක්. දැ පැර අන්ුරාධපුර පොල්ොන්න්නරුසා ඊට පසු කාලෙදිපවා රාජ්‍ය කරනකොට මධ්‍යමරාජ්‍යයට කරන්න බැරිදේවල් ග්‍රාමීය මට්ටමෙන් කරන්න ඕන ආඩු කරන ගාරයන් කරන්න ඕනගේ අදහස තිබු නොවය සාමනය ගම් සභා කියන සංකල්පය තිබෙන අන්නේ එක තමයි එක්ත අවිදිියක ආණ්ඩු කරන ක්‍රියාවලිය ස්කේන්ද්‍රගත කිරීමන වේ විකේන්ද්‍ර කිරීම ඒවගේම දැ නෝතන පළත්පාන ඇතන පිළිබඳ සංකල්පය ගලතය තමයි දුනුනේ දහට දහනමින සියවස්සුල එතකට මතිවුණු ප්‍රධාන අදහසක් තමයි අ නෝතන රාජ්‍ය විශාණ ලෙස එ එහි කාරයන් සංතිීර්ණ වෙනකොට ඇතවශෙන් ලෝකල් මට්ටමෙන් ග්‍රාමීය මට්ටමෙන් සිදුවන ආණ්ඩු කරන ක්‍රියාවලියට කොමද ජනතාව සම්බන්ධ කරගන්න කියන එක විශේෂනම මධිගතයකී රාජ්‍ය වර්ධනවීමේ ක්‍රියාවල තුළ යුරෝපීත් මතවුණු ප්‍රශ්නයක් ඕක. පළල්පාලන ආයතනවල ප්‍රජාතන්ත්‍රවාදී වැදගත්කම ඉතා තින් මතුූනේ දැන් ෝන ටෝට්මිල්කේන දේශපාල චිින්තකයා ගැන ඉතා දගත් අහස් කරනාවක් මදු කරලති නො ටේ ධාන මිනිසේ වස. ඉංඟල යෝගේන වැදගත් අදසත්තමයි. මේ පළත් පාලන ආයතනවල් ආතනහරට මේ ප්‍රජාතන් ත්‍රවාද පිළිොඳ ග්‍රමිය මට තිබෙන පාසලක් වගේ. ඒක එක ස්කූ් ඩිමොක්‍රසි කියල්ල. හොකද හේතු පුරවැසිෝ. මෙම ලා තතුනල ක්‍රියාවලට සබන්ධ වෙන චන්දන විතරක් නවේ ඒගේ මර ගම් මට්ටමෙන් ප්‍රදේශීයේ මට්ටමෙන් තියන පරොවසියන්ට පුොළුවන් දේශපාල වශෙන් සක්‍රීව ක්‍රියා කරන පොරවසියන්ට පුළුවන් අර ජාතික මට්ටමෙන් අවකාශය ලබෙන්න්නට කලින් ග්‍රාමී මට්ටමෙන් දේශපානල සබන්ධ වෙලා මාජන නියෝජිතයෙන් බවට පත් වෙලා එතුට පොරවසියනත් ගත දේශපාලන්න්නේයත් පොහුණු කරන ප්‍රජාතන්තරවාදී පාසෙල කැටියට දමයි මේ පළත්පාලන අතනය සැලකේ. ඒවගක ලංකා වෙත්තේක තියනවා. ඒවගැම වැදකද තමයි ජනතාවට රිජුව තමාන්ගේ නියෝජිතය සමක සබදධ කපත්න්න පුළග පලත්පාන ඇතන වල බලමන්තු එක බෑ මාචරුගන්ගොට දැන් පලාාත් පාලන ආයතන මේ සභිකෝ තෝරලා අපි ඒ අයව මන්ත්‍රීවරු බවට පත් කල්ලා අපි ෙදර ඉන්න තැනට ගියොත් මේක නිසිප්‍රෝජන ගන්න බෑ. ලංකාවේ පළාත්පාලන නීතියානුව අපිට පුරවැසියන්ට අවස්ථාව තියෙනවාද මේ ආයතනවලට නිරතුරුව සම්බන්ධ වෙන්න ක්‍රියාකාරිිත්තුවය තුළ. එක එට වැදගත් ප්‍රශ්නයක් අසෝක මාදන්නා තරමයෙන් එක දස් නමසව සූහතයේ ප්‍රාදේශය සභ පනතට අනුව අවකාශ තිබෙනවා. එක වෙන්න මෙහෙමයි. ඩැන් ප්‍රදේශ සභ පනතේ දොරස්වූ වගන්තයේ තිබෙනවා. එම ප්‍රාදේශි සභාවලට පොළුවනේ එහි ප්‍රාදේශයස්භාවේ සාමාජයකින් ගෙනුත් ඒකාල තිබුණන ග්‍රාමෝදය මණ්ඩල කියල වර්ගයක් ඔබ මතක ඇතික් ්‍රාමෝදය මණ්ඩව වල සභාපතිවරුන් ලැටේ පළාතේ පදංචිකරුවන් ගෙනොත් නියෝජිතයන්ග සමන් විත උපදේශක සබා කොමිටස් කමිටු පිහිටවන්න පොළුවනි පළාත්පාලන ආයතනයට අවශ්‍ය උපදෙශ ලබා ගැනීමට. ඒක මේ අර නිලධාරයන් ගැනු සහ චන්දෙන් පත්වුණ නෝජතයන්කෙන් අමතරව නියෝජතයන් මජනතාවගේ තවත් නියෝජතයන් සම්බන්ධ කරගෙන ඒහි ප්‍රජාතන්ත්‍රවාදී වීහොය ගැඹුරු කිරීමට තමයි ඒ අදහස වනේ පනත. ඒවගේ මේ පනත මට මත ගඩිල දලොස්ස නිවගන්තීම එක තවත් උපවගන්තයක් තියෙනවා ඒක ඇතියෙනවා මේ ප්‍රාදේශය සභාවට පුලුවනේ තවත් කමිටු කිහිපයක්ම කරන්න එවන්ට තියෙන කාරයන් තමයි මෝල්ලය සහ ප්‍රතිපත්ය සම්පාධනය පරිසරය නිවාස අනේ වගේ තේමාවන් හතරැක් කරදේ කමිටු පිටු වන්න පුළුවන් දොලොස්සුනි වගන්ති අදහස තමයි හැකිතා දුරට ප්‍රාදේශී සභාවට පුරවසියන් සම්මාන්ධ කරගනැ කටයුතුලට මම ඔය ප්‍රාදේශී සභාගෙනර පෞගේ කාලය අධ්‍යනයක් කලා ට හම ුණේ නෑැ කිසිම ප්‍රාදශය ස බාව කඇත්වශන්නේ කමිටු පිහිටුවාගෙන එය ප්‍රාල්දේශය සභාවේ සාමාන්‍යය ආයතනික ජීවිතය අංගයක් බවට පත්කරගෙන තියෙනවා කියීන එක වට පෙනු නෑ. එකට හේතුවක් තියෙනවා. එකතම ඒ පිළිබඳව දැන් ඔබ කිවව කලින් ස දැඟල පළල්පාගන අමාත්‍යංශයක් ගැන කතා කලා. ඒ අයගේ උනන්දදුුවක්නෑ මේ දොරස් ව ෝගන්තය ක්‍රාත්ම කිරීමට ඊළට පළත්පල් නායතනවල අය උනන්දුවක්නෑ දොස් ව ෝගන්තය ක්‍රියාත්ම කිරීමට ඒ විත රැක් නෙවෙයි ්‍රාමීය මට්ටමින් මන්දැක්ක දෙක්නමයි ලංකාවේ ග්‍රාමිය මට්ට මේ තියෙන ඉතාම වැදගත්ම පජාතන්තරවාදී ලක්ෂණ ඇතමයි ඉතා විශාල පුරුවස සංවිධාන තියෙනවා වෙනම කතා කරන්න ඕන අනුමාතුර අවක් අපේ සාකච්ඡාව වෙලාවතිය ඕන මුගද ෝකල් ඩිමක්‍රසකේන එක ග්‍රාමිය මටම පජාතන්ත්‍රවාන්දේ වගේ පොරෝසයන්ගේ ස්වච්චා සමිතිය මරණ මරනාාදාර ඉිය ඉතාම සක්‍රියයි ඒ අයවත් මේ ගැන දන්න නෑ ඒේ ජෝ කියන රාජලට සංගධාන සෑහන ගමේ ප්‍රජාත්තන්තරවාදී ක්‍රියාව තුළ විශාලකාරයක් ඉටු කරන්න න ඒ අයවත් දන්න නෑ මේ වගන්තය තු ඒගුලන්ට බලයක් තියනවා නේද කියල පොරවසියන් උනන්දු කරන්න. උට හැකාවක් තියනවා හදකිල පොරවයන් උනන්දු කරවන්න. එතට මහිතන දැන් අද බැතිවරන ක්‍රියාවලට ඉ දැඩිලෙස සහභාගෙනවා ජාතක ජනබලය ජනතමක් තිබරමුණ. ඔවුන් ඇතවශෙන් මජනතාවට විශාල මහ ජනතවට ඕහනන්දුවක් ඇති කරනවා මේ ක්‍රියාවලි තුළට එන්න කියල කියන්නේ නැතිවරන ක්‍රියාවලට. නමුත් මහදන්න තරමින් ඔවුන්වත් මේ කාරණාවගෙන කතා කරන්නන්න හ. මේ කොහොමද පපුරවැසියන් සහභාග කරගන්නේ පල්ලයාම මට්ටම තියෙන ආණ්ඩු කරන්න ආයතනය සඳහා. ලංකාවේ පළත්පාලන මැතිවරණ සඳහා ඉදිරිපත්තලා ඉන්න සියලුම දේශ්පාලන වර්ණාවලි හැම පක්ෂයකටම වගකීමක් තියෙනවා. කරුණු පැහැදිලි කල්ලා මේ සාමාන්‍යජනතාව ඔබ මම මේක සම්බන්ධි කරගත් පැහැදිලියම අපි නැතොරක් ඔොබ ගෙවසරේ අරගලේ නිදසුන කිව්වා මහිත නැහැටියටේ අරගලය තුළින් මතුුණු වැදගත්ම දෙයක් තමයි. ලංකාවේ නියෝජන ප්‍රජාතන්තුරවාදය තියෙන ප්‍රධානතම දුරලතාවේකට ලියම දීම එකකට ඒක තමයි මහජනය නියෝජිතයන් සහම් මමාජනතාවතර තියෙන අතිශයෙන්ම දුරස්තර්භාවේ නැති කරන්න කියන එක ඇදත් අදර්ත්ත වශයෙන් පාලමින්න්තුයවා ජනා දෙපති තුමායවා පල සභා මන්ත්‍රවරුවවා චන්තින් තෝරා ගත්තට පත්සේ චන්දදායකයා සහ. නියෝජතයාාතරීන සම්බන්ධයක්ත් වචෙන් සජීවී සම්බන්ධයක් නැවේ අවදුරත් එක කැඩිල තියන්නේ ඕවන් ජනතාව අතරට නැවත යන්නේ මැතිවර කාලදී තමයි ප්‍රාධශ සබභ මටමෙන් තිබෙනවා නීතියෙන් අවකාශ ලැබිල තිබෙනවා පුරුවසියන්ට තමන්ට සජීවී කාර්යක් තියෙනවා කියලා කියන්න. එවගේ මඳ ඉල්ලා සිටින්න. ඒගේ පළාත් පාල නායතනහල බලයයි. ගැනීමට සටන් කරන දේශපාලන පක්ෂවලට තිබෙනවා මෙම ප්‍රාධශි සභපනතිය දොළස්සනනි වගන්තිය තමන් බලේට අවඩ පස්සේ අපි බොම විශ්වාහසවන්තය ලෙස ක්‍රියාත්ම කරන විතරක් නෙවෙ. ඊට සමාහන වගන්ති අනෙකුප් පලල් පාන ආයතනට ගෙන එන්න කියලා. තැ නගර සබභවලට මහණනගරු සභාවලටක අත්්‍ය වචචයි ත මෙම මෙතැන්දී අපිට සේන දෙයක් තමයි විටින් විට එනවා. මේ ආයතන රාමුවඇ තුළේ පළාත්පාලනයට වැඩි. අවස්ථාවක් ලබාගන්න පලාාත්පාලන ආයතනවල ශක්තිය තීවර කරන්න උදහන්නයක්හැටියට මේ පලාත්පාල ප්‍රඥපතිය කියලා. පුට මතක එක වරක සාගච්ඡාවට ආාව. මාචරතුින් දැන් ඒව මොකද ස්රට ගනතයව කොතනද තිය. මට මතක හැටේට අටෝ දෙදස්න මෙම හෝ නැත්තං මහින්දරජ පක්ෂමති තුමා ජනාධපතය දුරේ එන්න කාලෙදේ. තුමා පත් කළ පළත්පාලන නාමත්‍යන්ශේ සහ ජාතික පළත්පාලන ඇතය නිලධාරෙන් ගෙන් සමන්විත කමිට ඔප්පත් කලා මේ ලංකාේ පලත්පාන ක්‍රමේ ශක්තිමත් කිරීමට. න ල දිර පත් රනක දේශපාන පක්ෂවලසාහ සිවිල් සමාජ ක්‍රියාකාරගෙන් සහ පළත් පාලන සේවට සම්බන්ධ සමහර රාජ්‍යන දාරගගේ චෝජනාාව වල්ල දෙමන ළංගේ පලත් පාන ක්‍රම මට ක් ති මත්ර න ල එක ට පරති බො ර පලත් ාලන කොමෂ සභා ගනනාකින් යෝජන කල බන ටමතක ේේ වරදන කොමිෂ සභාාවන ක එක්දස් නමසේ අන ගන වලද මගතන්නේ. කොමශෂන් සභාව ර්තාවල තිබුණ එය අන තමයි පළත්පාලන ප්‍රඥාපතතිය ඇති කළේ. ඒ පළාත්පාලන ප්‍රඥාපතිය ඉතාම හොඳ යෝජනා මානවක්තිබන ලංකාවේ පළත්පාලන ක්‍රමය ශක්තිමත් කිරීමට හිතිබෙන දුරුවලතා මගේ හැරීමට පියවර ගැනීමටසා හිතිබෙන ප්‍රජාතන්තරවාදී ශක්ක්‍යතාවය ශක්තිමත් කිරීමට. ම දකන හැටියට ම සිතන හැටියට එ පරාත්පාලන ප්‍රඥපතිය තමයි ලංකාවේ, padaपा්‍රමය. ශක්තිමත් කිරීමට එහි ප්‍රජාතන්ත්‍රවාදී හරය තවත් ගැමරු කිරීමට ජනතාව සහ පළත්පාල අයත නතර තිබෙන සම්බන්ධය දියුණු කිරීමට තිවුණු කිරීමට ගනිපු ඉතාම වැදගත් සංගික්්‍ර යෝජනා තිබුණ. ඒක රාජ්‍යයේ ආ්ඩුවේ ප්‍රතිපත්ති හැටියත් පිළි අරන්තිබුණ ප්‍ර්ඥක්තිය කියන්නේ එකනේ නපුත් තවාසනාවටක ක්‍රියත්මක වුණේ නෑ මං ඔබට කියන්න මේ තිබෙන අප සීමත කාලය තුළේ හිතින වැදගත් යෝජනා දෙක කියන්න. එකක් කිව්වා ඒක ලංකාවේ පළල්පාලනා තනවල දුරුවල්ලතාවයට තිබිනක සාධකක් වෙලා තියන්නේ පළත්පාලන සේවේ පළත්පාලන්න බිියෝ තිබන ස්වාධීනතාවේ පිළිබඳ ගැටලුව. ොද පලල්පානා තන ඉස්සර තිබුණේ රා මධ්‍යම රජය යටතේ ඉට පස්ස දෙවි පලත් සබභ ක්‍රය ඇතික අට පසේ පළා සභායටතේ. එතකොට පළල්පානා යතනවලට ඇ කිසි මේ ස්වාධීනතාවයක් ස්වායත්තතාව යත් නෑ. එතෝටඒ කාල අපේ යෝජනාමක් තිබුණා මේ. පලත්පාලනය කියන එක ලංකායිවේ රාජ්‍යබිය හඒ තුන්මනි. මට මහැටට ආ්ඩු වස්ථාවය ප්‍රකාශ කරන්නේ කියලා. එතකොට පලත්පාලන ඇතරවට අවශ්‍ය ස්වාධීනතාවේ ශක්තිය ලබාගැනීමට වරමක් ව්‍යස්ථාමය වරමක් ලැබෙනවයි කියලා. ඒ යූජනාව මේ ප්‍ර්ඥපතිය ඇතුළත් කල්ලතිවුණ කඉතා වැදගත්දයක්. ඊළඟට ලංකාාව පලත්පාලනය ශක්තිමත් කිරීම සහ බලය මධිකත කිරීම ශක්්‍යමත් කිරීම සබන්ධෝතිය යෝජනාවක් දමක ඉංග්‍රීසියන් කියන්නේ සම්සඩිය රිටි පිරිසිපල් කියන එක ඒකත් ක්‍රියාත්ම කරන්න කියලා ගව. පාලන වීහය තුළින් සබ්සිඩියරිට පින්සිිපල් කියලක කියන්නේ ආණ්ඩු කරන ක්‍රියාවලිය ජනතවාතට ගෙනෙන්න්න නම්. එහි ප්‍රජාතන්ත්‍රවාදී ශක්්‍යතාවය ශක්තිමත් කරන්න නම් ඔය ආණඩුන ක්‍රියල වෝයේ පහළමතිය න අයතනට වැඩි බල තන ලබා දෙන්නේ කියලා. තම දැ දැනට ප්‍රා්දේශී බාව කියල පල්ලයා මටම තියන්නේ ඒක වඩා ශක්තිමත් කරන්නට වැඩි බල තල් දෙන්න කියලා ඒක ඉංග්‍රීසින් න සක්්සිඩියරට ප්‍රරිසිිපල් කියල මේකත ප්ඥම්තිය පිළිගරගෙන තිබුණා නමුත් ඒකතමක අවාසනාවට මේ වැදගත් යෝජනා සහිතය ප්‍ර්ඥාතිය ආ්ඩු ප්‍රතිවත්ති කියල පකාාශය කලාටක සම්පූර්ණෙන් අමතක කලා එතුොන මහිතනය අද පලාාත්පාලන මැතිවරන්නේ පිළොඳ මේ තියෙන විවාදය තුළ විරුද්ධ පක්ෂයේ ප්‍රධාන පක්ෂදකක් සෑනලෑ ස්ටේලයි ඔවුන්ට තමයි රැඩියෙන්ම චන්දලැබෙන්න්නේ ගොල්ො හිතනවා ඊළඟ මැති පාර්මේති මැතිවරුණින් ජනාධිපති මතිවරණවලින් ජයගැනීමට මේක ඉනි බගක් ලිස පහරිච්චි කරන්න ඕනේ කියලා. තියක දේශපාල භක්ෂ සාමාන්‍යයෙන් කරන දෙයක්. මගේ අදහස තමයි එසේ අනාගත බලයට එමට ඉනි බගක් හැටිය පාච්චි කරන්නේ. අමක් පාවිච්ච කරන්නන්නේ නැතිව ලංකාවේ ප්‍රජාතන්තවාදේ ශක්තිමත් කිරීමේ ප්‍රජාතන්තරවාදේ ප්‍රතිදස් කරන ශක්තිමත් කිරීමේ ආරම්භයක් තියන්නේ ග්‍රාමියය මට්ටමින් ලෝකල් මට්ටමෙන් සහ පනස්පාලනනාආයතන මට්ටමෙන් කියලා. පිළි අරගෙන මෙන්න මේ දැන් අමතක වෙච්ච. ත් පහන්න ප්‍ර්ඥාතිය තමා කැටට ඒ එලියට ගන්න අලුත යෝජනා ඉදිරිපත් කරන්න එක තවල් ශක්තිමත් කරලා මහජන සාකච්ඡාව ගැඹරුකිරීමට මෙම මැතිවරන්නේය සඳ ඉ ඉතිරරි වෙලාතියන මේ මාහස කහමරක් විදරන්නේ මේ කාලේ පවිච්ච පච්චි කරන්න මේ කාලේ මහාචර්චවනි දැන් ඔබ මේ සංවාධය ඇතුළ ගේ නොවම මේ ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් කරනවා කියන කාරනය විශේෂම මේලා අපිට අමත කරන්න බෑ දහතු වනි ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ මුලින් ක්‍රියාත්මක කිරීම කියන කාරණය පළිබන්ඳ තවංවාදයක් දැන් ඉහල දේශපාලන තලයේ ගොඩ නැගිල තියෙනවා මේකට සර්වපක්ෂික සමුලු පැවැත්ව ො මෙට මේ ගමන්නේ එකන්නේ බලය විමධ්‍යගත කිරීම සඳහා සංවාදයතියනවා දහතුුණ සම්පූර්ණය ක්‍රියාත්ම කරමු කියලා කියනවා හැබැයි අපි පලාත් සභාචන්දය කියල නෑ අ බලය විමද්‍යගත කිරීම කියන සංවාදය ලොකුවට ගැනත් මෙකටික් කර අලංකාරිකව නේ දෙයන්න එමේ වැඩේ කරන තනකනෙම ඉනේදී. මගෝ මකමති ඔබේ වචන අලංකාරිකව කියන පාවෙච්චි කලා මේ විවාදය හඳුන්න්න. ඇත්වාහ මම පුොද්ගිලකව හැමමටම කිය පොදයක් තමයි දාතුනින් සංශෝධනය නෙස පරිදි. ආණ්ඩුකම අවස්ථාවේ තියන පරිදි සම්පෝර්නයෙන් ක්‍රියාත්ම කළ යුතුයි ඉවිතරන්න ඊට වඩ එට ස්ස රට තයයක් යුතුගෙනක දැන් ඉන්න වර්මානය ජනනාධතුමත් මහිතන්නේ මත දෙකේ සෑන වැදගත් ප්‍රකාශිකටීිය හිටිය කාලයක් එබර්මන තරක්ේ තටන් පලස් කියන අදහසත් ලංකාවේක උුවක් දෙනා පිළිගන්න මතයදනට නමුත් මට තියෙන ප්‍රශ්නේත මයි මේ අවස්ථාවවෙදී දහතුන්ගෙන සංශෝධනය සම්පූර්ණය ප්‍රියාත්ම කිරීමට මේ ජනාධතුමා ඒක පාක්ෂිකව පියවරක් ගන්නේ ඇයි. ඒවගේ මේක ටයිමිං පිළිබඳව. මේක මේ කාලය ෆිළිබඳ ප්‍රශ්නයක් ඇත්වශයෙන් යම්කිසි සංශයක් මගේ හිතෙත්තියෙනවා ඇයි මේ අවස්ථාවේදි. ැ දහතුන්නි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්ම කරන්න ඕනේ කේනක. කියන්නට පහසයි ක්‍රියාත්මකිරීම අත්්‍යේශ්‍යයිෙන් සංකීර්ණයි දුෂ්කරයි. දැනටමත් පයෙනවා ලංකාවේ ඇත්වශෙන් පසුග්‍ර කාලේ නිදරාගතව සිටපු අන්ත සිංහල ජාතිකවාදී බලවේක දැන් ටියටීන්ග හිස ඔසෝවාගෙන එනවා. මේ දැන් කෙනකුට හිතන්න පුළුවන් මේක සමරලාට ලංකාවේ දේශපාලන ව්‍යාකෝලත්වයක් නැවතවරක් ඇතිකිරීමට. එ පිසි ගන්න යම්කිසි හින්න ඉන්න ජෙන්ඩායකත් මේ සැඟවුණු ්‍යාය පත්තරෙ කොටසක්ද කියෙන සැකයත් කෙනෙක් තුළ ඇතිවෙන නම් ම පුදමිට පත්වේ නෙනෑ දහතුනි සංශෝධනය සම්පූර්ණයයට ්‍රාත්ම කිරීමට නම් අපේ රටේ දේශපාලන බලවේග ශක්තිමත් කිරීමක්සාහබේ දේශ්පාන ඒකට පක්ෂ දේශපාලන බලවේග. ඒවගේ මේ දශපා බලවේග සියල් අතර ඉතාම ඉවසීමෙන් සිදුකරුණ සාකච්ඡාවක් ත් මට පනන්නේ දැනට තිබීම සාකච්ඡාව සිදුවන්නේ ඒකට විරුද්ධය තවත් කෝප කිරීමේ සසාකච්චාත් එකක කොච්ච ුදුරට සාර්ථක වේද කියක මත් මේ බලාගැෙනඉන්න දෙයක්. මමා චරුවන්කට ඔබ පැමිණ හැමටම අප ලුදධයක් කිටරන්න ඔබලු සංවාධයක් ගොඩනාාගෙනන ෙවිම ස්තුති අද පැතිකර සංවාධයට එක් වුණනාට. බොහොම ස්තුතියි යස්ෝොක දැස්මහතා මට ඔබ නැවතෝරක් නට සහභාගවීමට ආරාධනා කිරීම ගෙන.